නිර්වාණය ලැබීමට තෘෂ්ණාව අතහැරීමේදී තමාහට ඇති ආශාව නැත්හල යුතුයද? ඔව් ඉතින් ඔක්කොම ආශාවල් තමයි අතහරින්න ඕනේ. තමාහට නැත්තම් සියලුම ජීවිතයේ කෙරෙහි තියෙන ආශාව දුරු. ඒක මේ ආශාව අතහරිනවා කියලා අතහරින එකක් නෙවෙයි. හොඳට තේරුම් ගන්න. ඒක අවබෝධය එනකොට අතහැරීමක්. දැන් ඔන්න තමන් එක හොඳ මිත්‍රයෙක් ඉන්නවා. හරිනේ? තමන් කුඩා කාලේ ඉඳලා හොඳම යාළුවයි මිත්‍රයි. පණ දෙන්න වගේ. වටින් ගොඩින් ආරංචි එනවා ටිකක් මේ මියා හතුරුකම් කරනවා ඔබට ඒක විශ්වාස ගන්න නැහැ එහෙම කොහොමද මං දන්න කෙනා විශ්වාස කරන්න සිත මන්න තේරලා තේරලා යනකොට නැ දවසක් යනකොට තමම්ම දකිනවා මොකද්ද මියා තමන්ගේ බෝතලේට මොන හරි දානවා බලද්දි වස දන දන දැන් ඔබ මෙයත් එක්ක අමුතුවෙන් මම තරහ වෙන්න ඕනේ අතරින් ඔලලා දාරිනවද හැංගීම නැති වෙලා එනවනේ හැංගීම නැති වෙනවා එතකොට සත්‍ය අවබෝධ වෙනකොට ආසාව දුර වෙනවා දැන් ඔන්න මෙහෙම හිතන්න හොඳ කේක් කඩියා කේක් එකක් අරනවා වස්සවත් කේක් එකක් උපන්දිනේ දවසේ ලස්සනයි සුවඳ රස හොඳම කඩේකින් බ්‍රෑන්ඩ් එක අනි හිතා ගන්න මොකක් හරිද රෙකෝඩින් කියන්න හොඳ නෑ හොඳ බ්‍රෑන්ඩ් එක ඊට පස්සේ ගෙනත් දෙන්නේ තමන් ආදරය කරන කෙනා සිග්නිෆිකන්ට් අද හරි දැන් බර්ත්ඩේ දැන් කන්නමනේ මේක හිතන්නේ නේ නොකෑවොත් තරහ වේ එකක් උපන්දිනේ දවසේ ළමන්ට දෙන්න ඕන යම් ස්පෙෂල් එකක් එක එන්න ඕනේ ජස්සෙ නිසා කන්නේ නැහැ සුවන නිසා කන්න කඩේ හින්දා කන්න ඒ කඩේ කෑම ගියා දැන් කන්නමයි හිතෙන්නේ පුදුම ආසාවක් කවුරු හරි ළඟ යලගෙන හොපඩේ පොඩි 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 නේ ඕක ඇතුලේ තියෙන මහ දැවැන්ත විසක් සයිනයිඩ් ඊට පස්සේ කියන්නේ විශ්වාසදායි කෙනෙක් ඊට පස්සේ මොකද කරන්නේ දැන් අහක දාන්නත් බෑ ඉතින් විශ්වාසවන්තේ බොරු කියන්නේ නැති මිනිස්සෙක් ඥානවන්තෙක් ඇවිල්ලා කියනවා ඊට පස්සේ දැන් කන්නමයි හිතෙන්නේ අර කියනවා දැන් අපිට වෙලා තියෙන්නේ එහෙම එකක් බුදුහාමුදුරුවෝ කිය දෙනවා මේක දුකයි ඔක්කොම කියලා නමුත් ඉන්නමයි හිතෙන්නේ බුදුහාමුදුරුවෝ කියන නිසා ඉතින් ප්‍රතික්ෂේප කරන්න බැරි නිසා බණත් අහනවා. නිවන් දකිවා කියලත් කියනවා. නමුත් හිත ඇතුලෙන්ම තියෙනවා මේක තිබ්බනම් හොඳයි කියලා. මොකද හේතුව බැරි වෙලා හරි. ඒකත් මම කියන්නේ බැරි වෙලා හරි නিত্য භවයක් තිබ්බනම් 70% බෞද්ධයෝ නිවන් දකින එක අතහරනවනේ. නিত্য භවයක් තිබ්බනම් ඔය පතන්නේ නිවනද භවේද? අවංගෝ කියන්නේ නিত্য භවයක් තිබ්බනම් නিত্য භවෙන්න යන්නේ. හැබැයි ඒක තවත් ගැඹුරින් හිතන්න. ඒක හදිස්සි වෙන්න එපා. නিত্যයි කියන්නේ හැමදාටම ඉන්නයි. ඉරතර එපා වෙනයි ඊට පස්සේ. හරිනේ. නিত্য භවය කියන එක එහෙම හිතනවා හොඳයි කියලා ඒක මහා ප්‍රශ්නයක්. ඔය ගැටලුව නিত্যයි කියන එක හැමදාටම කෙලවරක් නැතුවනේ එතකොට. ඒක තව ප්‍රශ්නයක්. ඉතින් ඒ නිසා අපි කැමති එහෙම. දැන් අපිට ලා දෙන්නේ කේක් ගෙඩිය තියනවා මේ ජීවිතය. හැමතැනින්ම රූප, සද්ද, ගන්ධ, රස, තරුණ කාලේ ඊට පස්සේ ටෙක්නොලොජි එක ඊට පස්සේ අලුත් අලුත් නිර්මාණ එන උපකරණ මේ ඔක්කොමත් එක්ක දැන් හරිම සතුටුයි ඉන්නේ පස්ට පොඩ්ඩක් තියෙනවා නමුත් ඒ විසඳගෙන අපි යනවා නමුත් බුදුරජාණන් වහන්සේ කියන ශාස්ත්‍රුවරේ අතීතයේ රජගමත් අතහැරලා තරුණ වයසේ මහාන වෙලා සත්‍යයක් අවබෝධ කරගෙන මා ගැඹුරු දර්ශනයක් කියලා දෙනවා මේක කියන එක ප්‍රතික්ෂේප කරන්න බෑ කියන එකත් පේනවා ඇත්ත වගේ ඔව් මැරෙනවා උපදිනවා ප්‍රශ්න ගොඩක් දැන් අපි ඔය දෙලවක් අතර හිර වෙලා ඉන්නේ ඕකනේ වෙලා තියෙන්නේ ඊට පස්සේ මොකද වෙන්නේ දැන් ඔන්න අර යාළුවා කියපු නිසා මොකද කරන්නේ දැන් මිසික් කරන්න බෑ වෙන ප්‍රශ්නයක් මිසික් කරොත් අර දීපු කෙනා හින්දා ප්‍රශ්නයක් වෙන ප්‍රශ්නයක් මොකද කරන්නේ දැන් චෙක් කරලා බලන්න ඕනේ දැන් ඔන්න ගියා පොඩ්ඩක් අර කෑල්ලක් අරගෙන දාන්න මේක දැම්මොත් දැන් ඔකට දන්නවනේ පරීක්ෂණනේ විද්‍යාගාරේ කරනයිනේ දැම්මොත් ඇසිඩ් නම් මොනවද සයිනයිඩ් නම් මේ පාට එනවා දැන් ඔකට දන්න මොකද කරන්නේ කෑල්ලක් අනිවාර්යෙන් කෑල්ලක් කපලා දාපු ගමන් අන්න ඉන්ඩිකේට් කරනවා සයිනයිඩ් මොකද වෙන්නේ දැන් ඔක බල විසික් කරනවානේ ඉතින් කියලා මේක ප්‍රශ්නයක් විසික් කරන ආසාව එකෙනෙහි නැති වෙනවානේ දුරින්ම දුර්ග දමෙක්ට තමන්ගේ ඥාතියට ඉක්මනට විසික් කරන්න කියලා මේක නැත්නම් කවුරු කෑවොත් ප්‍රශ්නයක් ඒකට ඒ විදිහට ආසාව දුරවන්නේ අවබෝධය ලැබෙනකොට අරකේ කොළපාට ඉන්ඩිකේට් වෙනකොටම නේද ආසාව ගැලවිලා යනවා ඒ වගේ නාම රූපයන්ගේ තතු දැනගෙන නිවන දකින්නකොටම ගැලවෙනවා ආසාව. නිවන දකින්නත් ඕනේ. නිවන සෝරි පොට්ටක්ස කරගන්න ඕනේ. ඒකත් එහෙම එකක්.
ඒ කියන්නේ උදාහරණයකට යම් ඒක උදාහරණ දී තිනේ යම් කිසි රටක ප්‍රශ්න තියෙනවා නම් කන්න බොන්න නැතිනම් හොර හතුරු අවුදලා තියෙනවා නම් ප්‍රදේශයක ඒ ප්‍රදේශයේ ආරක්ෂකයෙකුත් නැතිනම් අනතුරුදායක නම් අපි ඒක තනින් පලා යන්න හිතනවා නමුත් ඒක තමන්ගේ මව් බිම නම් ඒක මව් රට නම් බොහෝ කල හිටපු තැන නම් ඥාතීන් ඉන්න තැන නම් යන්න හිතෙන්නේ නැහැ අපිට නේ අපිට ඒක ඒක දාලා යන්න අමාරුයි හැබැයි ප්‍රශ්න ගොඩක් අපි ඉන්නේ අපි යන තැන ගැනත් අපිට සැකයි මොන තැන මොනවයිද අපි කියනවා දන්න යකාට වඩා නේ නොදන්න දිවිරට දන්න යකා හොඳයි කියලා ඒක සාමාන්‍ය මිනිස්සුන්ගේ තියෙන සයිකලොජි දේවල් ඇත්ත කතා ඒවා හිතර අපි යන්න බයයි අපි මේ ඩිසිෂන් එක ගන්න අමාරුයි නමුත් අපිට එතනට යන්න හම්බ වෙනවා ට්‍රිප් එක අපි දකින්න ඒ රටේ මේ කිසිදු ප්‍රශ්නයක් නැහැ හැමෝටම සමානයි හැමෝටම ආහාර පාන තියෙනවා ආරක්ෂාව හොඳයි පාලනය හොඳයි මේක දකින්නකොට අවබෝධ වෙනකොට ඍතුසප්පය හොඳයි දකින්නකොටම අරක කෙරෙහි තිබිච්ච ආසාව දුර ඒ වගේ සංස්කාරයන්ගේ දුක නැවත 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 දැකගෙන දැකගෙන බලාගෙන බලාගෙන යනකොට විදර්ශනා ඒක විස්තර කරන්න ඕනේ පිළිවෙලෙන් විදර්ශනා ඥානෙ වැඩෙන හැටි විරගෙන යනකොට අවසානයේදී මේ කිසිදු ගැටලුවක් නැති ඉපදීම් බිඳීම් දිරීම් මැරීම් නැති නිර්වාණ ධාතුව ප්‍රත්‍යක්ෂ වෙනවා එතකොට තමයි කෙලස් ගැලවෙන්නේ එවනම් කෙලෙස් යටපත් වීමක් වෙන්නේ. මේක තමයි භාවනාවෙන් තෘෂ්ණා ප්‍රහාණය කියලා කියන්නේ.